रत्मलान समुद्रमावते सागरेक वेरल कोनक गातने करन लेबु सागरिका गोमस सागरिका गोमस गातने पिलिबंदवाई अद ओबट अपि करनु गेने इन्ने पेडी तियला इट पासे पीएन एन रमितुंट मुदर दागा तियन 89 सेप्टेंबर 13 निदा मे रत्मलान वेरल तीरेट सागरिका के देहय गोड गहला तिबुना प्रदेशवासीन मेन्म मे मुहूर्त इदा खेलमिला इति रटक ससलकल सागरिका गोमस के गातने गातने अनतुरु सागरिका गोमस के निसल देह मे गल किस निसल सेवने ही मिहिदां कोटति बेनवा अन्ने मैं दाल गिर चुकी हूँ अंधे आस्ते तात तमाई देख लेती हूँ तात तेरे तमाई एक अंधे घुमाने कुछ रह गया था बस तात देखे अभी जा रही भी नहीं सागरिका गोमस गायन शिल्पी की जीवन दिन पोते ही ऐ मिले से सदाहन करनो जीविते वनाही हिस क्रीमट ऐति पीरवु बंदुनक नोव पीरवी मट ऐति हिस बंदुनकी මිනිසා මැවුනේ වෛර කරන්නට හෝ විනාශ කරන්නට නොව ආදරය කරන්නටත් ජීවත් වන්නටත්ය 1985 ඔක්තෝබර් 7 ඇය මෙලෙස ඇගේ දිනපොතේ සටහනක් තබනවා සාගර විරලේ තනි වූ සාගරිකා සාගරිකා ගෝමස් ගැනයි අද අපි ඔබට කරුණු වාර්තා කරන්න සූදානම් වී තිබෙන්නේ මේ ඉන්නේ සාගරිකා ගෝමස් මෙනවියගේ ආදරණීය තාත්තා තාත්තගේ නම සැම්සන් ගෝමස් සැම්සන් ගෝමස් ගෝමස් සාගරිකා ගෝමස් කියන්නේ මගේ දුව තුන්වෙනි දුව ඇයි කියනවා නම් එතතම රටට අවශ්‍ය වෙලා හිටිය දරුවෙක්. ඒ තරමට ඇගේ හැකියාවන් තිබුණා. ඇට දක්ෂතාවය තිබුණා. ගායනය අතින් දක්ෂතාවය තිබුණා. කටහඬ මෙහෙවීම නාට්‍යවල දක්ෂකම තිබුණා. බිරුදු කියන්නේ දක්ෂකම තිබුණා. පැරණි ජනගායනා කරන්න දක්ෂකම තිබුණා කවි කියන්න ඔය හැම එකකින්ම ගුවන් විදුලියේ ඔඩිෂන් වලින් සමත් වෙච්ච ළමෙක් එකකින් නෙමෙයි හැම ඔඩිෂන් එකකටම ඉදිරිපත් වෙලා සංගීත ගායනය අතිනුත් හැම අතින්ම නාට්‍ය හැම ඔඩිෂන් එකකම සමත් වෙච්ච දරුවෙක් ඒව මුලින්ම ගුවන් විදුලියට රැගෙන ගියේ सोमा किरियल किया महात्मिया गुरुरिया इतने पास भी एक लमा पिटीन पूर्वंतर दक्ष दुआ गायन सीम दक्ष इट पारगत कौद मे दयानंद गुणवर्धन महात्म्या नाट्य बल्ड पव अंड नम त्याग नाट्य बल्ड रंग पांड තරංගයේ හැල්මත් තිබුණේ නැහැ. මරි බෑන හැම කරකිනවා. ඒකට හැල්මත් තිබුණේ නැහැ. එයා කිව්වා මම අනිත් අංශ වලින් සහයෝගය දෙන්නම්. ඒ වගේ මෙයාට ගුවන් විදුලියේ හිටිය ආනන්ද සිරිසේන වැලිකල මහත්මියලා ඔක්කොම ආදරෙන් දුවගෙන කටේ වචන තමයි කතා කරන්නේ. ඒකට ඒ තරමට යා ගුවන් විදුලියට විශාල ආදරයක් හැල්මත් තිබුණා. ये अध्यक्ष संगीत हेमंदिया मेहवन महत्व लिंग मैं मम अत्वासी
මගේ නම් බලාපොරොත්තුව හිටියේ මේ ළමයා කවදා හරි දවසක රටට යම් කිසි සේවයක් කරයි කියලා. ඒක සම්පූර්ණම කඩා බිඳ දැම්මා මේ කුරිරු සමාජය. දන්නවා නමුත් ඇත්ත වශයෙන් මම හිතන්නේ මේ සමාජයේ අපේ සිංහලයෝ ගැන සිංහල වශයෙන් කතා කරුවට සිංහල නැගීගෙන එනකොට තවත් සිංහලෙක් සතුන් නෑ වගේ මට පේනවා. මට හිතෙන්නේ ඒ සමාජයක් මේ රටේ තියෙන්නේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරයෙන් පිරිච්ච හදවත් තියෙන රටක් නෝයි මේක. මම හිතන විදිහට ඒ නිසා මගේ බලාපොරොත්තු ඔක්කොම සුන් වුණා. බලාපොරොත්තු හිටියව සුන් වුණා. අපිට සරකන්න හිටියේ දරුවා. අනේ දරු සරකන්න නැහැ කියනෝ නෙමෙයි. අනිත් දරු සරදන්න අපිට සරකන්නේ. නමුත් ඒ දරුව විශේෂයක කැපවීමක් කරේ විවාහ වෙන්න වෙලා හිටියේ නැහැ. අපි එයාගේ එයාගේ උදව් උපකාර සිවුණා. වචනින් බබා උදව් උපකාර සිවුණා. ඉතින් ඒ උදව්වෙක නැති වෙච්චාට පස්සේ අපි ඇත්ත වශයෙන්ම මානසික වශයෙන් වැටුණා. අපිට කරගන්න ගිය දෙයක් නැතුව ගියා. මේ ආදරණීය අම්මගේ නම මොකක්ද? රූපා ගෝමස්. අම්මේ මේ කතාව මේ දුක්බර කතාව මේ සිද්ධියට මුහුණ දෙන අවස්ථාවේ ඔබතුමිය හිටියා. අපි රටට කියන්න සූදානම්. අපි පටන් ගමුකමු. පටන් ගන්න කලිනුත් අම්මගේ මේ දෙනතින් කඳුළු වැගිරෙනවා. අපි ගෙදර හිටියේ අවස්ථාවේ ඒගොල්ලෝ එන වෙලාව. ඒ වන විට සාගරිකා ගෝමස් මෙනවියට වයස කීයක් විතරද? 26ක් වෙනවා. මේ දිනේ මතකද? මතකයි හොඳට මම මතක. යා ගෙදර හිටියේ නැහැ. මේ හතර දිනේ පැන්නගිට දොරෙන් කුඩුවක් මෙතරක් කරගෙන තව කිනිසි ආයුධ ගොඩක් අරන් හතර දෙන හය දෙනෙක් ආවා. කෙනෙක් ඉදී හිටිය අනිත් අය ඇතුළට ඇවිල්ලා අපි ඔය බිමට වාඩි කෙරෙව්වා. අපි සේල් නම් තාත්තත් හිටියේ නැහැ ගෙදර ඒ වෙලා. බිම වාඩි ගත්තා. එහේ මම ප්‍රේමතරය කරන්න එපා කියලා මම ඉල්ලුවා. ඒ මිනිස්සු නෙමෙයි ඒගොල්ලෝ. ඊට පස්සේ තාත්තා පහවිලා තාත්තා එළියට ගිහලා සත්‍යයක වැඩ කරලා ඉවිලා තාත්තා ගෙට එනකොට තාත්තව නවත්තලා තාත්තව ගෙට අරගත්තා ඒගොල්ලෝ. අපි ඉතින් ගිනි පුත්තු වෙලා සියලු මගේ දුවේ එක දුවේ කිටියා විවාහ වෙච්ච දුවේ කියාගේ පුංචි ළමයා හිටියා. මගේ පුතාගේ මාසෙක ළමයා ඉපදිලා මාසෙයි ළමයා හිටියා. මම හිටියා මගේ පොඩි පුත අවුරුදු 21 19ක් වගේ පොඩි පුතා හිටියා. අපි කිසි දෙයක් කරගන්න අපිට විදිහක් නැහැ. අපිට කරන්න පුළුවන් අපි කඩදර නොකර යන්න කියන එක විතරයි. කිසි කෙනෙක් කටගාගෙන කියන්නේ ගිහිල්ලා එක්කෙනෙක් උස මට දැනටත් ඒගොල්ලෝ ඇඳලන්න පුළුවන් මම චිත්‍රය ඇඳගෙන තියෙන්නේ නමුත් ඒගොල්ලෝ මං හිතන්නේ ඉවතුන් අතර ඉන්නේ කියලා. එයා එක්කන් ගියා ඇතුළට කාමරේට අතර කාමරේට. එක්කන් ගිහලා දුවගෙන් මොනා හැවද කොහොම කරාද කියලා කියන්න දන්නේ නැහැ. පස්සේ මගේ පුතත් පහු වෙලා ගෙට ආවා. එතන එක්කෙනා මෙයා ඒගොල්ලෝ බය කරලා වාඩි කෙරෙව්වා. පුතයි බෑනයි ඒගොල්ලෝ ටිකක් පරක් වෙලා. පුතා කාමරේ ගාව දරගේ නිසා එදෙන පුටුවක් තියාගෙන බලන්න හදනකොට ඉනිසින් පුතාගේ ඔළුව මේ පැත්තට ඇවිදා. ඉනි මොනවද කරන්නද කතා කරන්නවත් බෑ. ඒ තරම් දරුණුම දරුණු මිනිස්සු. පස්සේ පුතා ටිකක් වෙලා කතා කර ඉඳලා දුව අපි දෙන්නට වැදලා වල්ලු දෙක අතේ තිබිච්ච ගලවල තාත්තට දීලා දෙනවා. අතේ වල්ලු දෙක ගලවල තාත්තට දීලා මල බය වෙන්න එපා. මේ මල්ලිලා මගෙන් කට උත්තර ගන්න අය අරන් යන්නේ. අම්මල බය වෙන්න එපා මං එනවයි කියලා අඩගොල්ලෝ අරන් ගියා.
එක්කෙනෙක් හිටියා මෙතන. ඉඳලා අපිට එළියට යන්න දුන්නේ නැහැ. ඒ කට්ටිය දික වෙලාවක් ඉඳලා ගියා. එතකොට නම් අපාරේ 10 ටිකට් වෙට් වෙටි අතට ඇවිල්ලා ඉච්චන වෙලාව ඒගොල්ලෝ මේක හිටියා කරිකේ අරිකේ. ආ මගේ දුවට වතුර ඕන වුණා නින්දුවට. වතුර ඕන නම් යන්න දුන්නේ නැහැ මට වතුර ගේන්න. ඒගොල්ලෝ ගිහිල්ලා වතුර අරන් ඇවිල්ලා අපේ කුසියට ගිහිල්ලා වතුර අරන් ඇවිල්ලා දුවට දුන්නේ. තනන්දරදඩු මිනිස්සු මෙහෙලෝක ඉන්නවද කියලා දන්නේ නැහැ. මෙතන තිබුණේ පින්තූරේ. මෙතන තිබුණේ අපිට මේ පින්තූරේ. ඔව්. මේක පේපදාස මහත්තයාට කැසට් එකක් දුව ගැහුවා. කැසට් එකක් ගැහුවා සාගරිකා කියලා. ඒ කැසට් එක පේපදාස මහත්තයාට දෙන්න තමයි මායි දුවයි තාත්තයි අම්මයි ගියේ. මේනේ තාත්තයි අම්මයි? තාත්තයි අම්මයි පේපදාස මහත්තයායි. මේ දුව. ඔහොම. මේ මම. මේ දුව. මේ පේමදාස් මහත්තයා දුව මම තාත්තා. හ්ම්. අපි ගියාම අපි ෆොටෝ එකක් ගත්තා. මේක සිහිවටනයක් වශයෙන් තියාගන්න කියලා. ඒක තමයි මෙතන තිබුණේ. ඔව්. ඒක ඒගොල්ලෝ ආවේ හැටි මේක අරගෙන. මේක කීතු කළා ඉඳලා මේක දැක්ක පස්සේ අපි එදාම දැක්කේ නැහැ. මේක කීතු කළා කපලා තියෙන නිසා මම තාත්තා ඇලෙව්වා. වෙන්වසන්නම කපලා. මේ අය කැපුවේ. ඒගොල්ලෝ අපි දන්නේ මේ දාලා ගිහලා තිබුණ ඇඳේ අස්සට තාත්තා තමයි දැකලා තියෙන්නේ. තාත්තා දැකලා තමයි ඒ කියන්නේ රුමානියක් විතර ගියාට පස්සේ තාත්තා දැක්කේ. අපි දැහිවෙ නෑනේ. පස්සේ මේක අරගෙන ඒගොල්ලෝ එහෙම කපලා කැපුවා. පිටස් පාටිය උන්ට අපි කැපුවා අපි බෙන්නේ. මන්නේ කිප්පෙ මේ දෙන්න විතර අපි කිම්බා. ඒ කියන්නේ දෙනු නැති කරනවා කියලා. පස්සේ තාත්තා මේක සුමානිකින් විතර තාත්තා අම්මලා තාත්තා මේ වැදෙව්වා මගේ වෙන් වෙලා තිබුණේ. තාත්තා අලවල මේක අරන් තිබ්බා. තාත්තා මට බයිනවල තියන්නේ. පස්ස මේව කරන්න කියලා මම ඒ උනාට අරන් තිබ්බා. බදාද දවසක් මම තුන්වෙනි රැන් ගිහින් ඉතින් අපිත් බලාගෙන ආවා දිවිති. නෝ දවස් දෙක 10 වෙනකොට දරුව නෑ එව්වේ නෑ කවුරුත් ඒ වෙනවා කියලා ගෙනින්. ඊට පස්සේ උදේ මම දන්නේ නෑ මම පන්සලේ බොඩි පුපල් කරන තාත්ත තමයි දෙකලා තිබෙන මෙරේ දාලා මරුණ තරහදයක් පුතේ කරේ සහගාන අපරාධයක් කොලාමයට කරේ ඒ තර වැරද්දක් කරේ නෑ අපි කාටවත් වැරද්දක් කරුවා අපි අල්ල මුදෙන් ගොඩ ගහ තිබුණලු තාත්තා කියන්නේ මම දැක්කේ නෑ මම හරියට නෑ එක නෑ ඒ පස්සේ තාත්තලා තමයි ඒ හැම කටයුත්තක් පොලිසිය ගිහිල්ලා කරේ මම එදා ඒ රෑම ගියා පොලිසියට දුවලා ගියා ඔක්කොම බය වුණා යන්න මාත් එක්ක එක්කෙනෙක් කතා වෙන මම තනියෙන් ගිහිල්ලා පොලිසියට කිව්වා පොලිසිය දැන් කුරු නැගලා ඇති දැන් තව කැලිය ඇති කියලා කිව්වා මිසක් හොයන්න ඇත්ත වශයෙන්ම හොයන්න උනන්දුනේ නෑ පොලිසිය එදා අපිට එච්චර උනන්දුවක් කරේ නැහැ. සි පාන්දර තාත්තට කවුද ඇවිල්ලා කිව්වලු එහෙමද අසනුලා මේ ඉන්න මුහුද ගහලා ටිකක් ඉතින් හැදුවෝ වගේ සාගරිකගේ හැදෙනවා ඒ සාගත නැතුවයි කියලා දැන් ප්‍රසිද්ධ කරා ගිහිට බලන්න කියලා. මම මට පොලිසියෙන් ඇවිල්ලා කිව්වා අර මිනිහක් පාවිලා තියෙන රත්මලානේ ගිහලා බලන්නේ කියලා. බලන්නකො මම ගියේ අයපාර. ඒ උනා ජීප් එකෙන් ගියේ. ජීප් එකෙන් ගියේ. පොලිසි ජීප් එකෙන් ගියේ මම හරි එකගෙන ගියා. බලන්න යන් කියලා මං එපාර ගියා. ඒ බලන්න අපේ දුවගේ තමයි මේ වෙයි. ඔබ ළඟට ගිහලා අඳුරගත්තා. ඔව් අඳුරගත්තා. ඒ වෙනකොට කොහොමද? පිටියේ මේ වහලා තිබුණා සුදු රෙද්දකින්. කවුරුහරි කවුද ඇව්වා දන්නේ නැහැ. සුදු රෙද්දකින් වහලා තිබුණා. ඊට පස්සේ මම අඳුරගත්තා මං කිව්වා මගේ දුව තමයි කියලා. ඊට පස්සේ ඒක ඒගොල්ලෝ අරන් ගියා ඉස්පිරිතාලට අරන් ගිහිල්ලා මේව කරලි වෙලා පරීක්ෂණ කළා. එතකොට කාර්යවසන් කවුද අර හිටියේ? ආ කාර්යවසන් කවුද අර කොන්නර් වගේ දෙඩි කෙනෙක් හිටියේ දෙහිවල හිටිය අලන් නෙමෙයි කිය. එයා පරීක්ෂා කළා. එයා කරලා කිසිම විදිය අපරාධයක් සිද්ධේ මේක කරලා නැහැ කියලා මෙයාට එතනට වෙඩි තියලා පීයෙන් හැල තියෙනවා මුදිරුවා. ඉන්න අනතුරුව දේහ මේ නිවසටම අරන් එන්නේ. අරන් දින කීපයක් තිබෙනවද? 16 වෙනිදා අපි බුම දාන කියලා. 16. මේ මේ යන්නේ 13. 14 වෙනිදා නිවසට ගේන්නේ. 14 15 16 වෙනිදා
गणिचे विशाल शनगा किटिया मरने बल्ले पोली पार दिखे मन कौन पारे पोड़ ये पात मीन तुलाधारी अरगोल अभी गर्भ मंदल गया गर्भ मंदिया अति मेकअप मैं अभी मम्मी चेतना कणुक के लिए समार अभी पुलिस पुलिस अभी दंड उन्नी मरण तीन रे बीच रोड की ये पुलिस मैं अरगन गिटे नून की अरगन गल्ला मैं भूम अमाने कत्ते मं कुल हमें कत्ते पुलिस मम्मे कुल हमें कत्ते मम अवेलवे मम पउल के मानसी इंगे तत्टा इनके गड़की समुद्र सन्न रोड की पल्ले आट गिन्न वेल गेल गिन्नी पास पड़ी गिनी पेड़ीला इट पास पीएंगन मिंटे मुद्र दागती मुद्दा आगे गिरा रत्मलांट उड़गा बीच रोड एम दर कोई तरह तेगा कि मनुष्य दंग महात्म अटे मम्म की मगे दुग्गन मेरी मत हरियट सपक्ति कुपेट पाड़ के मम्म ये डेबल के मत मुनवाड़ी तीन दुड़ मम तिरट ये मगे स्व उत्साह मगे इन दिमाग दिमसाला मिनी अट मुन पाले मे मगे घातने मिनी तवा मिनी से मरला पुल निकंपर विन दिया आवा बिटी दिब्ब गिया नम मित्र दिया दुग्गन विल की मंगे जीवित अतने प्रकाश के अभी लुक पगल का साल का आरो अभी दुपत मिनी मैट के पार्थ मेन मैं एम एस मेल षोटिंग ऑफिसर दूर मेल षोटिंग दिन का मार गया मम पेंशन मम मगिंग मगिट पास पेंशन विरंद सीम के संगमे बड़े दैव दैवल विरंद सीम संगमे बड़े करना मम तम कड़वल उम्म साली संगमे अवसर मंगे की वेल मैं मतलब दुरा पिस्तोल वाड़ बिंड मंगे मुन पी सहयोग मंको मत देश पालने मैं किसी देश पालन पक्ष सहयोग नैने बिल्ड सीवक संगी दिन मना मंको न्याय पुता की मंकी मगे मेमिस्तर मंको न्याय पुता मंक देश पालने किसी पक्ष बंद मन देश पालने के लिए इतना नमता यह गाड़ी अंदे स्वाभाविक दिया अंदे समस्त इट इट दिन श्रीलंका निद्र दिन इवन भी पुलवा मंगे मत साधारण इतमेंटे अटे बेटे अभी चंद दिन एक अभी दिए इतना प्रेमदास महत्व प्रवृति दी दम दम अत्यवास प्रेमदास महत्व कथा करना हरियट अटदे हतमें अटदे मतलब मूद मरणी मूद मरणी मीसूर कवर वाले इतकोटे या मरण मे अहिंसक दर्वज्ञन मरल बड़क नहीं प्रयोजन मैं नहीं धर्व विशाल
धनेश्वर पवल ईलंट किट्टू बे चिट्टे बे पलिगत्ते अहिंसक धर्म अंगेन अहिंसक अंगेन पलिगत्ते कौर अंदे कवल पोलिस अब मटन स्थिरवास इंकन बे मे कवर को दूर कपला देवना दी मरण तेरे मुखदी समाज विरा एक दास नमसी आसू नमी मई मासी तम कैसेट पट्टे निकुत करा निकुत करे गीत दास एक पावन इन अनतुरु है भाई एक दास नमसी आसू नमी में सितंबर ऐ वो गाते ने गाते ना दातु में नहीं था दातु रहें था पोये पावन इंद पोये इधर पावन इंदर पोये दिमुने मैं सागरिका गोमस किया ने गीत कोकिला वक ඇට සුමිහිරි කටහඬක් තිබුණා තිබුණා ඇගේ හඬ ඒ තරම්ම මිනිසුන් අතරට ගියා ගියේ ගම්මුදාවේ ගම්මුදාව හරහා ගම් දුරට ගියේ ගම්මුදාවෙන් ගම්මුදාවේ ගියාම එක දවසක් මට වෙලෙකව තාත්තේ ප්‍රේමදාස මහත්තයා එන්න පරක්කුණා කිව්වා ඔන්න කොහෙද ගම්මුදාව කතරගම නෙමෙයි මෙලේ කොහෙද අන්තිමට ගියේ කතරගම එකද කොහෙද අන්තිමට කතරගම ඔව් එතකොට මට කිව්වා එන්න පරක්කුණා दूर गाऊदा पास मट सिंधु अटक्की प्रेमदास सिंधु अटक्की गातने सिधुकल पुद्गल हिता एक सज्जाति पाक्षिक अय प्रेमदास महात्मा लिंग वड़कला मेघनी गम्मुदाव කිරීම මම යාට ඉස්සෙල්ල කිව්වේ අර දෙනෙක් කෙනෙක් තමයි ඔක මේ ඉන්නේ කොම ප්‍රේමන්ස් කෙරුවේ හෝටල්ස් බුක් කළා අන්තිමට ප්‍රේමදාස මහත්තයා මෙයාට බාර දුන්නා මේක කරන්න මෙයා තමයි ඊට පස්සේ ජෝතිපාල මහත්මලට එම්එස් ලට ඔක්කොටම පේමන්ට්ස් කෙරුවේ එතකොට නවාතම් පාසුකම් සර බුක් කළා ඔක්කොම කරලා දීලා ඔක්කොම මේක මම කෙරුවේ මෙයා මෙයා එක තමයි सहयोगे लबुना प्रेमदास महात्म्य असुरट अंडरते टवर के गायक गायक नोरण मे मेघ परीक्ष ओडिशन परीक्ष एक इकना सिंधु की नाट्य कलाकार टवर की टवर के प्रेमदास महत्या रटे नल निलियो अरगल मेघल दक्षता दिन टवर वाले पून पंति अक्ना एक मैं सिंधु अक्की सिंधु अक्म ये सिंधु इतोटे अद्यक्ष ए जे रण सिंह महत्या रण सिंह महत्या ये जे रण सिंह महत्या कऊदे सिंधु कीट पास आठ एंड गया ये रण सिंह महत्या इट पास मैं गमुदा दी मैं हंड्रेड गम इतना मे गातने सिधुनाट पास नीति मे कट सिधु ने एक अभी अभी नीति पास गे ने पोलिस इनको न्याय अट बे पास अंतिम काले पास मेघन अब उसावियां मेरे बंक अभी बंक उड़की मेम अभी मानसिक वास्तव वेटा इन तब मानसिक वास्तव वेटे ना नड़मगट बेलापी अबूगा नड़के अंडिया मानसिक वास्तव तब वेटा मे आदरणीय तात वयसर्द असू नमेम अम्मट वयसर्द असू दिखेनो एक दास नमसी असू नमे तम मे गातने सिधुवे दी गात वसर तीस तुनाक තාවමත් මේ ආදරණීය අම්මයි තාත්තයි මෙරි මෙරි ජීවත් වෙනවා. හරි අමාරුයි තමයි මමත් මේ කාලේ ඔබත් එක්ක ගත කරේ මේ කාල සීමාව.
වැඩසටහන අතරතුරේ තාමත් මේ දිනතට හැමදාම රැයට මේ පින්තූර රාශියක් තිබෙනවා ඇගේ පින්තූර ඒ මතකේ තාමත් මතක කරන්න බෑ මතක කරන්න බෑ නෑ යපි යපි අපි දන්නේ නෑ මම නම් දන්නේ නෑ මම නම් කරපු ඇයිද සාප කරනවා සාප කරන්නේ අපි අපි බැරි බැරි ජීවත් වෙච්ච හැටි මේ බොහොම දුක් මහන්සි වෙලා දරුව ඇදුවේ අද දරුව හොඳ තැන් වල ඉන්නවා ඒක අපිට ආඩම්බරයක් මේ ජීවත් වෙන්න ඉන්න කාල සීමාව තුලත් දරුවන්ගේ දරුවන්වත් අපි හැදුවා දරුවන්ගේ දරුවන්ටත් අපි උදව් උපකාර කළා ගුවන්වලම ඒවා කළා ඒ වගේ තමයි සාගරිකාවත් ගෙනාවේ අපි අපි නිකන් හිටියේ නෑ සමාජයට හොඳ දරුවෝ දුන්නේ අපේ අපේ प्रचार එනා බොහොම ස්තුතියි දීර්ඝාෂ ලැබේව තාතට ඔකුතුන්නට බොහොම ස්තුතියි